අයිබෝන් හැමදාම අලුත්තේ අලුත් විදිහට දෙන්න අපේක්ෂා කරන ඒ වගේම ඔබ නිරෝගීව තියන්න සතුටින් තියන්න අවශ්‍ය නිවැරදි සෞඛ්‍ය මාර්ගෝපදේශනයේ සපයන කැඩපත සයිබවකාශය තමයි මේ Health with Sanu ඉතින් මගේ YouTube channel එක තුල මේ වෙද්දි මම videos කීපයක්ම upload කරලා තියෙනවා ඔබට පුළුවන් මගේ channel එකට ගිහිල්ලා මගේ videos බලන්න මගේ videos බලලා ඔබට හිතෙනවා නම් ඔබට ගත යුතු යමක් තියෙනවා කියලා ඔබට ප්‍රයෝජනවත් යමක් තියෙනවා කියලා අමතක නොකර මගේ channel එක subscribe කරන්න අද මම ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ශ්‍රී ලංකාව තුළ වැඩිපුර කතාබහට ලක් වන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ජල බීතිකාව. ජල බීතිකාව කියව ගමන්ම අපි ඉතින් මුංජි කාලේ ඉඳන්ම දන්න රෝග තත්ත්වයක්නේ. ඒ වුණාට ජල බීතිකාව මේ දවස්වල ශ්‍රී ලංකාව තුළ බීතියට පත්වන කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ වෙද්දි ශ්‍රී ලංකාව තුළ පෝස්ට් එක්ස්පෝෂර් රේබීස් වැක්සීන් එකේ හිඟතාවයක් පවතින එක. ඔබ දැනටමත් දන්නවා. ශ්‍රීලංකාව තුල උග්‍ර ඖෂධ හිඟයක් පවතිනවා මේ වෙද්දි. ඒත් එක්කම හිඟ ඖෂධයක් තමයි මේ පෝස්ට් එක්ස්පෝෂර් රේබීස් වැක්සින් එක කියලා කියන්නේ. මේ ඉතාමත් භයානක තත්ත්වයක්. මම සරලවම කියන්නම්කෝ වෙනදා නම් ඔබව නිසි පරිදි ජල බීතිකා මර්ධන එන්නතට ලක් නොකර සුනකේ එහෙමත් නැත්නම් සුරතල් සතෙක් විසින් සපා කෑමකට ලක් වුණොත් සීරීමකට ලක් වුණොත් එහෙමත් නැත්නම් එම සතාගේ කේට කියලා ඔබ ශ්ලේෂ් පටලයක තැවරුණොත් ඔබට හැකියාව තිබුණා රජයේ රෝහලකට ගිහිල්ලා නිසි ඒ වගේම පළපුරුදු වෛද්‍ය අධීක්ෂණයකින් නිර්දේශයකින් පසුව මේ එන්නත ලබා ගන්නට. හැබැයි මේ විදිහ ඒ එන්නත නැහැ. ඉතින් මේ බලපතල තත්ත්වය. ජල බීතිකාව කියන්නේ මාරාන්තික රෝගයක්. ඔබ දන්නවා. 100%ක්ම මාරාන්තිකයි. ජල බීතිකාව හැදුනට පස්සේ අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි ජල බීතිකාව වළක්වා ගැනීම. අවදානමට පෙර සූදානම හොඳයි කියලා කියනවනේ. සෞඛ්‍ය අධ්‍යාපනයේ නිරන්තරයෙන්ම කියවෙන දෙයක් තමයි prevention is better than cure. රෝග සුව කරනවට වඩා රෝග වැළැක්වීම තමයි හොඳම ක්‍රමය කියලා. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක ඔබට ගෙනෙන්නට අදහස් කරේ. ජල බීතිකාව වළක්වන්න කලින් අපි ඉස්සෙල්ලාම පුංචි අවබෝධයක් ලබා ගනිමු. ජල බීතිකාව කියන්නේ කුමක්ද? මේ ජල බීතිකාවට රෝගයට හේතුකාරක වන වෛරසය කුමක්ද? රෝග වාහකයන් කවුද? රෝග නිදානය කොහොමද කියලා. ඇත්තටම මේ රෝගයට ඇයි අපි ජල බීතිකාව කියලා කියන්නේ? අපි නිකන් ව්‍යවහාරෙදිත් සමහර අයට විහිළු කරනවනේ ඔයාට ජල බීතිකාවද කියලා. එහෙම කියන්නේ සමහර විට එයා වතුර වලට බයයි නාන්න නැති කෙනෙක් නම් අපි එහෙම කියනවා. ඉතින් මේ රෝගයට මේ නමට හේතුව එන්නේ ඒ වගේ දෙයක් තමයි. ජල බීතිකාව හැදිච්ච ජල බීතිකාව ආසාදනය වෙච්ච රෝගියෙක්ට නිතරම එයාගේ උගුරේ මාංශ පේශීන් වල අපි කියන ස්පැසම් එක උගුරේ පේශින් තදවීමක් ගැසීමක් සිදු වෙනවා. ඉතින් වතුර බොන්න ගියාම වතුර ගිලින්න ගියාම එයාගේ මේ උගුරේ තියෙන පේශි ඔක්කොම තද වෙලා එයාට ලොකු වේදනාවක් එක්ක හුස්ම ගැනීමේ අපහසුතාවයක් පවතිනවා. එතකොට වතුර දැක්කත් එයා ගොඩාක් බය වෙනවා. ඒ බයට අපි කියනවා හයිඩ්‍රොෆෝබියා කියලා. අන්න ඒ නිසා තමයි මේ රෝගයට ජල බීතිකාව කියලා නමක් දීලා තියෙන්නේ. ජල බීතිකාව කියලා කියන්නේ වෛරසයක් ආසාදනය වීමෙන් වැළඳෙන රෝගයක්. මේ ජල බීතිකාවට හේතු වන මාරාන්තික වෛරසය තමයි රේබීස් වෛරස් එක. රේබීස් වෛරස් එක අයිති වෙන්නේ රැබ්ඩෝ වෛරස් ෆැමිලි එකට. ජල බීතිකාව මිනිසෙකුට බෝ වෙන්නේ රේබීස් වෛරස් එක ආසාදන වූ සතෙකුගේ සපා කෑමකට ලක් වුණොත්. රේබීස් වෛරසය ආසාදන වූ සතෙකුගේ කෙළ මිනිසාගේ ශ්ලේෂ්මල පටලයක තැවරුණොත්. එහෙමත් නැත්නම් රේබීස් වෛරස් එක ආසාදන වූ සතෙකුගේ සීරීමකට මිනිසා ලක් වුණොත්. මේ රේබීස් වෛරස් එක ආසාදන වූ සතාගේ කෙළවල තමයි රේබීස් වෛරස් එක අන්තර්ගත වෙලා තියෙන්නේ. රේබීස් වෛරස් එක ශරීරගත වුණාට පස්සේ මිනිසාගේ ශරීරය තුල ආකාර දෙකකට බලපෑම් ඇති කරනු ලබනවා. පළවෙනි ආකාරය තමයි මිනිසාගේ පරයන්ත ස්නායු පද්ධතියට ඇතුළු වෙලා තවදුරටත් වර්ධනය වෙලා ගුණණය වෙලා ඍජුවම මොළය කරා ගමන් කරලා බලපෑම් ඇති කරනවා. දෙවෙනි ආකාරය තමයි මිනිසුන්ගේ මාංශ පේශී පටකවල තවදුරටත් ගුණණය වෙලා සංඛ්‍යාවෙන් වැඩි වෙලා ස්නායු පේශී මන්සන්ධිය නියුරෝමස්කියුලර් ජන්ක්ෂන් එක හරහා ස්නායු පද්ධතියට ඇතුළු වෙලා බලපෑම් ඇති කරනවා. කොහොම වුණත් මොළය ඇතුළු ස්නායු පද්ධතියට මෙම වෛරසය ඇතුළු වුණාට පස්සේ තීව්‍ර ප්‍රදාහයකට මොළය ඇතුළු ස්නායු පද්ධතිය ලක් කළා ඉතා දරුණු රෝග ලක්ෂණ ඇති වෙලා අවසානයේදී කෝම තත්ත්වයට පත් වෙලා මිනිසා මිය යාම සිදු වෙනවා. හදිසියෙන්ම ජල බීතිකා මර්ධන එන්නත ලබා නොදුන් සතෙක් ඔබ සපා කෑවොත් එහෙම නැත්නම් එහෙම සතෙක්ගෙන් ඔබ සීරීමකට ලක් වුණොත් මොකද කරන්නේ? ඒ වගේ අවස්ථාවක ඉතා ඉක්මනින් ගලා යන ජලයෙන් ටැප් එකට අල්ලලා සපා කෑ ස්ථානය එහෙමත් නැත්නම් සීරීමට ලක් වූ ස්ථානය සබන් යොදා විනාඩි 15ක් හොඳින් සෝදා හරින්න.
ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔබ නිසි පරිදි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. නිසි වෛද්‍ය අධීක්ෂණයකින් පසුව හරිනම් ඔබ පෝස්ට් එක්ස්පෝෂර් ABS එන්නත ලබා ගත යුතුයි. කනගාටුදායක තත්ත්වය තමයි මේ දිනවල ශ්‍රී ලංකාව තුල පෝස්ට් එක්ස්පෝෂර් ABS එන්නත හිඟයි. ඒ නිසා ඉතින් ඔන්න ඔබේ ආරක්ෂාව පිළිබඳ ඔබටම වග බලා ගන්න සිද්ධ වෙනවා. ජලබීතිකාව වැළඳුණාට පස්සේ අපිට කරන්න කිසිම දෙයක් නැහැ. ඒකට හේතුව තමයි 100%ක්ම මේ ජලබීතිකාව මාරාන්තික නිසා. ඉතින් අපි කරන්න ඕනේ ජලබීතිකාව වළක්වා ගන්න එක. අපි බලමු ජලබීතිකාව වළක්වා ගන්නේ කොහොමද කියලා. ජලබීතිකාව වළක්වා ගන්න පළමු සහ හොඳම පියවර තමයි ඔබේ නිවසේ ඇති කරන සුරතල් ශීරපායි සතුන්ව නිසි පරිදි එන්නත් කරන්නට ලක් කරන එක. තවමත් ඔබේ නිවසේ ඇති කරන සුරතල් ශීරපායි සතුන්ට ජලබීතිකා මර්ධන එන්නත ලබා දීලා නැත්නම් අදම වුණ රැගෙන ගිහිල්ලා ජලබීතිකා මර්ධන එන්නත ලබා දීමට කටයුතු කරන්න. ඔබේ නිවසේ සුරතල් සතුන් නැති කරනවා නම් ඔවුන්ට රාත්‍රී කාලයේදී නිදල්ලේ යාමට ඉඩ දෙන්න එපා. එහෙම කියන්නේ හේතුව තමයි ඔබේ සුරතල් සතාව නිසි පරිදි එන්නත් කරන්න කියලා තිබ්බට ඔබේ සතාට නිදල්ලේ සැරිසරන්න අවකාශය ලබා දුන්නොත් එන්නත් කරන්නේ නොකරන ලද වෙනත් සතෙක්. එහෙමත් නැත්නම් කැලෑ සතෙක් ඔබේ සුරතල් සතාව සපා කෑවොත් ඔබේ සුරතලාට රේබිස් වෛරස් එක ආසාදනය වෙන්න හැකියාව තියෙනවා. කිසිම විටක පොරකමින් රණ්ඩු කරමින් සිටින සතුන් දෙදෙනෙකු වෙන් කරන්න යන්න එපා. එහෙම කරන්න ගියොත් ඔබවත් සපා කෑමට ලක් වෙන්න පුළුවන්. ඔබේ නිවස හා නිවසවට වටපිටාව ඉතා හොඳින් පිරිසිදුව තබා ගන්න. විශේෂයෙන්ම මීයන් කැලෑ සතුන් බෝ නොවන පරිදි. කැලිකසල දමන බඳුන් තියනවා නම් ඒවා විවෘතව තියන්න එපා. ඒවා නිසි පරිදි වහලා තියන්න. එවිට කැලෑ සතුන් බෝ වීම අඩු වෙනවා. එහෙම නැති වුණොත් කැලෑ සතුන් බෝ වීම වැඩි වෙනවා වගේම හොඳින් මතක තියාගන්න කැලෑ සතුන් කියලා කියන්නේ රේබිස් මර්ධන එන්නත ලබා නොදුන් සතුන්. ඉතින් නෝන්ට ඉහළ අවදානමක් තියෙනවා මේ රේබිස් වෛරස් එක ආසාදනය වෙන්න. විශේෂයෙන්ම ඔබේ පුංචි දරුවන්ව දැනුවත් කරන්න සතෙක් සපා කෑවොත් ඒ බව ඉක්මනින්ම වැඩිහිටියෙකුට කියන්න කියලා. ඒ වගේම කැලෑ සතුන් අනාරක්ෂිත සතුන්ව අල්ලන්න යන්න අතපත ගන්න යන්න වළකින්න කියලා ඔවුන්ට ආදරෙන් උපදෙස් දෙන්න. ඒ වගේම කැලෑ සතුන්ට ආහාර දීමට යාමෙන් වළකින්න. හදිස්සියෙන්වත් සපා කෑවොත් ඒ ඔබට ඉතාමත් අනතුරුදායකයි. මම මෙහෙම කියද්දී සමහර විට ඔබ මම සමග එකඟ නොවෙන්නට පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් ගෙදර ඇති කරන සුරතල් සතුන්ට විතරද අපි ආදරය කරන්න ඕන. ඒ සුරතල් සතුන්ට විතරද අපි ආහාර ලබා දෙන්න ඕන. එතකොට වන සතුන් කියන්නේ සත්තු නෙවෙයිද කියලා. නැහැ. අපි හැම සතෙක්ටම එක වගේ ආදරය කරන්න ඕන තමයි. හැබැයි මෙතන කුංචි ගැටලුවක් පවතිනවා. වනයේ ඉන්න සතුන් ජලබීතිකා මර්ධන එන්නතට ලක් කරලා නැහැ. ඉතින් ඔවුන්ට ඉහළ අවදානමක් තියෙනවා මේ රේබීස් කියන වෛරස් එක ආසාදනය වෙන්න. එවන් සතෙක් ඔබ සපා කෑමට ලක් වුණොත් ඔබ සීරීමකට ලක් වුණොත් ඔබ දැඩි අවදානමකට ලක් වෙනවා ජලබීතිකා රෝගේ වැළඳෙන්න. ඒ වගේම තමයි ඒ වගේ සතෙක් ඔබේ නිවසේ ඇති කරන සුරතල් සතෙකු සපා කෑවොත් පොර කෑවොත් ඔවුන් එක රණ්ඩු කරොත් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ කේටේ ඔබේ සුරතල් සතා සමග මිශ්‍ර වීම සිදු වෙනවා. එවිට ඔබ ආයි කතාවක් ඉහළ අවදානමකට ලක් වෙන මේ රේබීස් වෛරස් එක ආසාදනය වෙන්න. අන්න ඒ නිසා තමයි මම කිව්වේ වන සතුන්ව ගෙන්වා ගැනීම නොකළ යුතුයි කියලා. රේබිස් වෛරස් එක ශරීරගත වුණාට පස්සේ හෙට සඳහන් කළා වගේ පියවර පහකින් දරුණු රෝග ලක්ෂණ ඇතිවීම සිදු වෙනවා. ඉන්කියුබේෂන් පීරියඩ් එක කියලා කියන්නේ රෝග ලක්ෂණ මතුවෙන්න පෙර කාලය. සාමාන්‍යයෙන් මේ රේබිස් වෛරස් එක ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙන්න මාස දෙකක් තුනක් සිට අවුරුද්දක් දක්වා කාලයක් වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට මේක අවුරුදු 6ක් දක්වා කාලයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මොළයට ආසන්න සපා කෑම්වලදී ඉතා ඉක්මනින්ම රෝග ලක්ෂණ මතුවීම සිදු වෙනවා. ප්‍රෝඩ්‍රෝම් පීරියඩ් එකේදී උනාශ්‍රිත රෝග ලක්ෂණ තමයි මතුවෙන්නේ. සාමාන්‍යයෙන් සෙන්ට්‍රිගේට් අංශක 38ට වඩා වැඩි උනත් එක්ක හිසරදේ මානසික ව්‍යාකූල බව උගුරේ අමාරුව වගේ රෝග ලක්ෂණ ඇතිවීම සිදු වෙනවා. ඇකියුට් නියුරොලොජික් පීරියඩ් එකේදී තමයි දරුණුම රෝග ලක්ෂණ මතුවෙන්නේ. අධිකව කේටය නිෂ්පාදනය වීම නිසා නිතරම කෙලවැගිරීම සිදු වෙනවා. ඒ වගේම සිහිමුලා වීම, බෙල්ලේ මාංශ පේශි තදවීම, වතුර දැක්කත් බියවීම, හයිඩ්‍රොෆෝබියා කියලා කියන ආලෝකයට බියවීම, ෆොටෝෆෝබියා කියලා කියන සැරෙන් සැරේ ෆිට්ස් ඇතිවීමත් සිදු වෙනවා. කෝමා පීරියඩ් එකේදී සිහි නැති වෙලා ඩෙත් පීරියඩ් එකේදී අවසානයේ මිය යාම සිදු වෙනවා. ජලබීතිකාව වැළැක්වීමේ පළමු පියවර විදිහට මම මගේ නිවසේ සිටින සුරතලාව ජලබීතිකාව මර්ධන එන්නතට ලක් කරලා තියෙනවා. ඉතින් ඔබේ සුරතල තවමත් ජලබීතිකා මර්ධන එන්නතට ලක් කරේ නැත්නම් හෙටම ගිහිල්ලා ජලබීතිකා මර්ධන එන්නත ඔබේ සුරතලුන්ට ලබා දෙන්න. එවිට මම වගේ මගේ නිවසියන් වගේ ඔබත් සුරක්ෂිත වේවි. දැන් ඔබ දන්නවා ජලබීතිකාව කියලා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි කියලා. මම වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ ජලබීතිකාව හැදුනට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. කොටින්ම කිව්වොත් අපි මරණයට තමයි පත් වෙන්නේ. ඒ නිසා අපිට කරන්න පුළුවන් දේ තමයි මේ ජලබීතිකාව වළක්වන එක. ඉතින් ජලබීතිකාව හැදෙන්නේ කොහොමද? රෝග නිදානය කොහොමද?
ඒ වලක්වන්න අපි මොනවද කරන්න ඕන දේවල් කියලා මේ වීඩියෝ එක තුලින් ඔබ අද ඉගෙන ගන්න ඇති. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඉස්සරහට අලුත් දේ අලුත් විදිහට නැවුම් විදිහට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු සමුගන්න ස්තුතියි ඔබ සියලු දෙනාට. ආයුබෝවන්.